ඉතින් අපි පුංචි කාලේ අපේ ආච්චි කියනවා බලල්ලු ලව්වා කොස්සට බාවනවා කියලා කතාවක්. ඒ කියන්නේ මේ යම් කිසි දෙයක් කෙරුවාම බැනුම් අහන්න වෙනවනම් ඕ මොකක් හරි අනතුරක් තියෙනවනම් ඒකේ එතකොට ඒක අපි වෙන මිනිහෙක් ලව්වා කරනවා. එක පොඩි එකෙක් ලව්වා කරනවා. එහෙම කරනවා ඔය සමහර වැඩිහිටියෝ පොඩි වුන් කඩේ යනවා ඒ වගේ දේවල් වලට. එතකොට අන්න ඒ වගේ වෙලාවට ගෙදර මොකක් හරි ඒ වගේ සිද්ධියක් වෙච්ච වෙලාවට ඔන්න ආච්චි කියනවා බලලු ලව්වා කොස්සට බාවන්න නැතුව හිටින් කියලා. ඉතින් ඒක තමයි අද අපේ මාතෘකාව. හැබැයි අපි ඒකට සම්බන්ධ කරගන්නවා ඉම්රාන් ඛාන්ව. පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන්ව අපි සම්බන්ධ කරගන්නවා. එතකොට තමයි මේ මාතෘකාව මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ බලලු ලව්වා කොස්සට බාවන ඉම්රාන් ඛාන්. මේ කතාව ඔබට හරි ප්‍රයෝජනවත්. මේක ඔබ මොන ආගමකට අයිති වුණත් මොන ජාතියකට මොන වර්ගයකට අයිති වුණත් ඔබට මේ කතාව වැදගත් වෙන්නේ ලෝක දේශපාලනයේ වගේම තමන් වටේ තියෙන දේශපාලනය ඉගෙන ගන්න. ඒකින්ද ඔබ ඉවසීමෙන් මේ කතාව අහගන්න. මේ කතාව ලොකු කතාවක්, පැය ගාණක් කියන්න ඕනේ කතාවක්, නම් ගම් තොරතුරු සහිතව කියනවනම්. හැබැයි අපි මේක ඉතාම සැකවින් මේ පොඩි විනාඩි ගාන ඇතුළත ඔබට sannivedanaya කරනවා. ඔබට පුළුවන් ඊට පස්සේ ඕනනම් මේක ගැන තව විස්තර අන්තර්ජාලයෙන් හොයාගන්න. ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඔබට උනන්දුවක් පමණයි තියෙන්න ඕනේ. දේවල් ගැන උනන්දුවක්. ඉතින් ඒකත් එක්කම මුලින්ම මේ කතාව පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. අර පාකිස්තානයේදී ඒ වදහිංසා ලබා මියගිය ප්‍රියන්ත කුමාර සහෝදරයාගේ පවුලේ අය, බිරිඳ, දරුවෝ සහ ළඟම හිතවතුන්, ඥාතීන්, මිත්‍රයින් ඉල්ලීමක් කරලා තිනවා. ඒ වීඩියෝස් ඔහුට ගහන වද දෙන ඒ වීඩියෝස් ඒවා කරුණාකරලා දාලා තිනවා නම් ඔබගේ channels වල ඒවා අයින් කරන්න. ඒ වගේම කරුණාකරලා ඊට පස්සේ ඒවා ප්‍රචාරය කරන්න එපා කියලා. මොකද ඒක ඒගොල්ලන්ට බරපතල වේදනාවක් කියලා සහ අගෞරවයක් ඇත්තටම කිව්වොත්. ඉතින් ඒක නිසා අනිතක තමයි ඒ විතරක් නෙමෙයි අපේ රට ඇතුලේ ඕක දැකීමෙන් යම්කිසි විදිහකට අපේ රට ඇතුලේ අනවශ්‍ය ගැටුම් ඇති වෙන්න පුළුවන්. මිනිසුන්ගේ දන්නවනේ මිනිසුන්ගේ හැඟීම් උත්සන්න වෙන වෙලාවල් අපිට කියන්න බෑනේ. ඒක නිසා ඔබ දන්නවා අපේ මාධ්‍ය භාවිතාව මොකද්ද කියලා. අපි කොයි වෙලාවකවත් ඕයන් එක තප්පරයක කොටසක්වත් පෙන්වුවේ නෑ. අපි ඒ කතාව කිව්වේ බොහොම පරිස්සමින්, බොහොම පරිස්සමින්. අන්න ඒක තමයි අපේ මාධ්‍ය භාවිතාව. මං හිතන්නේ උඟ දෙනෙකුට අපෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ලංකාවේ ওই කියන සාම්ප්‍රදායික මීඩියා චැනල්ස් ඕගොල්ලෝ පවා ඒව කලේ වෙන විදිහකට. ඉතින් ඒගොල්ලන් ඔබ දන්නවනේ ඒගොල්ලෝ මිනිස්සු ගැන හිතන කට්ටියක් නෙමෙයිනේ. සල්ලිනේ ඕනේ. කුතුහලය ඇති කළා, උනන්දුව ඇති කළා, මොනවා හරි කළා සල්ලි හම්බ කරන්නනේ. ඉතින් එහෙම නැත්තම් ඔය ජරා ටෙලිනාට්ටි දාගෙන මේ රටේ මිනිසුන්ගේ ඔලු කයිද? ඉතින් එහෙම අයගෙන් එහෙම විනයක්, එහෙම ගෞරවණීය මාධ්‍ය භාවිතාවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක අපි කියන්න ඕනේ මේ කතාව කියන්නේ ඉස්සෙල්ලා. ඉතින් ඔය ජාතික සමගිය ගැන, ආගමික සහජීවනය ගැන, මිනිසුන්ගේ එකමුතුකම ගැන, එක ජාතියක්, එක වර්ගයක්, එක රටක්, ලෝකයක් හැටියට ජීවත් වෙමුයි කියන මේ channel කාරෝ වගේම තමයි ඒගොල්ලෝ කරන වැඩ වගේම තමයි ඔය ඉම්රාන් ඛාන් කරන වැඩෙත්. ඒකයි අපි මේ අද කියන්න යන කතාවේ තියෙන මූල බීජය. පාකිස්තානයේ තියෙනවා නීතියක්. නිකම්ම නීතියක් නෙමෙයි, අපරාධ නීතියට penal code එකට සම්බන්ධයි ඒක. ඒ තමයි blasphemy law. blasphemy law කියන්නේ ආගමට, ආගම් කතරුට අපහාස කිරීම, විවේචනය කිරීම. වචනයක්වත් කට හොල්ලන්න බෑ. කවුරු හරි මොනවා කිව්වත් තව කෙනෙක් එක නිර්වචනය කළොත් ඒක අහවලාට, අහවල් ආගමික නායකයාට, අහවල් ආගමට කරපු අපහාසයක් කියලා, ඒ ආගමික පොතට කරපු අපහාසයක්, විවේචනයක් කියලා ඉවරයි පුතේ. එක්කෝ බෙල්ල කැපුවා නැත්නම් වෙඩි තිබ්බා. මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම. පාකිස්තානයේ හිරගෙදර ඉන්නවා මං හිතන්නේ සිය ගණනක් ඉන්නවා ඒ විදිය හිරකාරයෝ. ඒ වගේම තමයි මරණ දණ්ඩනයට ලක්ුණු පුද්ගලෙන්ද යම් ප්‍රමාණයක් ඉන්නවා. ඔය ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව එයා බලයට පත් වුණේ නම් වෙන විදිහකට. බලයට පත් වුණාට පස්සේ හොඳ මේ නීතිය තවත් අද කළා. ඒක සහතික කළා. ඒක සහතික කිරීමෙන් එයා පාකිස්තානයේ අන්තවාදීන්ගේ සහ අන්තවාදී කණ්ඩායම්වල දේශපාලන සහයෝගය ලබා ගත්තා. දැනුත් ඔහුට ඒ සහයෝගය ලැබෙනවා. ඒ වගේම තමයි ඔහුට ඒකෙන් පාරාවලල්ලක් වෙලා තියෙනවා. මොකද්ද? ඔහුට පාලනය කරගන්න බැරි තරම් දුරට
मे सिद्धिया गमन कल्लतीनवा एके प्रतिपालयक तमाई प्रियंत कुमार केन याहिंसक मनुष्याट सिद्ध वेच्चे अपराधय इमरान खान के देशपालन पक्षय पाकिस्तान टेरिक इंसाफ पीटीआई केला कियन्ने एक अपी नोदन सिटियाट अतरम अपी ओहु गेन कथा करनकोट इमरान खान हरी प्रगतिशीली देशपालन नायके ओहु तमाई मे काले सार्थकम अग्रामात्यवरया हरेमे केला अपी किव्वा अतरम अभी क्यूवे ये सामाजिक देशपालन विश्लेषण तुले हई अपट नोदनीम ओहुगे देशपालने तुले तिबिलतेन मे अंतवादी आगमिक हुय एक अहुवेन्नते ओन्नापीट ऐताय एकाय अनेकतमाय अभी मेघन उनंदु नोवेन्न हेतुतमाय ये वार्गिक्यान ये आगमिक्यान ओन ये विधिहने ओन गे एक विधिहने के हितान्नत्लमिलतेन अनेक हिंदम हबे मे आगमिक मूलधर्मवाद अतुलट गेल्ला किंदा बैला होयन कोट इमरान खान करलतीन देबिडी चरितय ओहु रंगपालतीन देबिडी चरितय मेक अतुले होंदट अपट दकिन लबेनवा ओहुगे पीटीआई पक्षय एक स्थानिकरम सुन्नी मुस्लिम पक्षयक सुन्नी मुस्लिम शिया मुस्लिम ओब अहला तीनवानी देकोट्टासयक इन्नवा हेमदाम मरा गन्नवा इतिन ए हिंदा पाकिस्ताने वेसेन शिया मुस्लिम सूफी मुस्लिम एवगेम अहमदिया वगे खंडायम उल्ट किसीम साधारण किस्तवे न्याय केला किसीम समाज साधारण किस्तवे न्याय केला तमाय ओन कियान्ने ओन गे मैसिविल पैमिनिल एवा अपिट अहेन्ने अत्तरम एवा अहेन्ने तिवेन्न एवैम तियेनवा आवरण एवा निसाम समहार वेलावट एवा लोकेट एन्ने न्याय एवनाट कोहमद इमरान खान ऐविल्ला यूनाइटेड नेशन्स एके सह जात्यंतर समन्वय कथा करन कथा करी ओने थिंग अपी अहन्ने अपी एव्वा अहलने मे एयागेन कथा करन्ने बुद्धू अम्मे लिबरल प्रजातंत्रवादे कियन एक स्मृतावट गेल्ला मम मे लंगदित कथावक् एव्वा ए वगे इमरान खान गे हबेयि हितन्न बै मे प्रियंत कुमार गे मे वासनावंत मरणय हेतुवेन अपी पोड्डक एबिला बलनकोट पाकिस्ताने देशपालने दिहावट एक तीन ये आगमिकांतवाद एक मूलिकीलती इमरान खान गे ये देशपालन मतवाद के लिए हम एक दक्लावटापीट विश्वासक बरीतरा पुदुमाय मे बलो मे इस्लामिक डेमोक्रेसी इस्लाम प्रजातंत्रवाद एवगेम वेलफेयरिज्म यानी मिनसुंट अरे शुभ साधने एक मे मे क्या पीटीआई क्या पाकिस्तान टेरिक इंसाफ यागे पक्षे तीन न्यायपत्रे तीन देवाल मूलिक देवाल मे हों यथकोट सोशल जस्टिस सेक्युलरिज्म तीन हत्ति लवे सेक्युलरिज्म क्या आगम राज्य संबंध नुखर गेम एक तीन यथकोट तीन लिबरल नेशनलिज्म एवगेम तीन इगलिटेरियनिज्म सामनात्मता कहमद हेम न्यायपत्र अक्तन रटक इकन हेम न्यायपत्र अक्तन पक्षक नायके अगमतीन रटक तमाय मे वगे तिरिसंग तिरिसंग अपराध या सिद्धवेन्ने हितान्न पुलवान दो बेटा मे वक्म एलियट पेन लीलतीन वे ऊँ लील देने चंद्या आवाम आर कई मे कई सौभाग्य देख मै उन्नवागे वा व्याति पलाक ने है भाई मे वक्म हेमती इमरान खान पाकिस्तान इन सुन्नी हार्डलाइनर्सला सुन्नी दडी मतदारी नेक परपतल विदीर देशपालन अनुदिन करनवा मम बलुवा लिपिकीपयाक एकेन्ने पाकिस्तान इन अहमदिया एवगेम सिया मुस्लिम सूफी मुस्लिम वगे एक खंडायम वल सामाजिको केन देवल एके निकं ए सियल एकमुतुव गत्तोत एक एक सहोदरेक मेन्न मेहेम केनवा ओहु केनवा इफ आई टेल यू द ट्रुथ He is not interested in our rights. Mama obata etta kiyenawa nan Imran Khan kisima unanduwak naha ape aithiwasikam gana. Ohu ehema kiyenawa. Oya Priyanta Kumara sahodareyawa ghatanaya karanna hetuwa hatiyata kiyenawane mokakdo aagamika dannimak thiyena posterayak kiruwaya kiyala. Den ehttarama me ada api dakka ara Priyanta Kumara sahodareyawa beranna idiripat wetcha कौदे नाम पुडे नम बल नाम मलिक अदनान ए मलिक अदनान के मुस्लिम सहोदरया पाकिस्तान सहोदरया के नवा
එහෙම දෙයක් තිබ්බේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එතන තිබිලා තියෙන ඇත්තටම මොකද්ද? ඒ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ ඒ ෆැක්ටරි එකේ මෙයා මැනේජර්නේ. මෙයාත් එක තරහා මිනිස්සු කොටසක් ඉඳලා තියෙනවා ඒක ඇතුළේ විශාල පිරිසක් සේවකයෝ. මොකද මෙයා නීතියට වැඩ කරනවා ඒ කර්මාන්තයේ දියුණුවට වැඩ කරනවා ඒක හින්දා. එතකොට මුන් අල්ලගත්තා ආගමික හේතුවක්. මෙයාට වැඩේ දෙන්න ඒ කර්මාන්චාලාවේ අයිතිකරුවත් කවුරුත් නැති වෙලාවක ඒ වෙලාවේ තමයි මේ මලික් අද්නාන් ගිහිලා ඔබ දකින්නත් ඇති ඒ වීඩියෝ ක්ලිප්ස් වල ප්‍රියන්ත ගිහිල්ලා හැංගෙනවනේ අර සොලා පැනල්ස් යට රූප් ටොප් එකේ. එතකොට මුන් ගිහිල්ලා ඇදලා ගහනකොට අර මනුස්සයා බේරන්න හදනවා. අන්න ඒ මලික් අද්නාන් කියනවා එහෙම ප්‍රශ්නයක් එතන තිබුණ නැහැ කියලා. එහෙනම් මොකද්ද මේ ආගමික ප්‍රශ්නයක් මෙතෙන්ට දැම්මෙම මේ පුද්ගලයාව මරන්න ඕන හින්දා. ඒ කියන්නේ පකිස්තානයේ ඔය ඉම්රාන් ඛාන් සහතික කළා පීනල් කෝඩ් එකට අපරාධ වරදක් හැටියට නියම කරලා තියෙන බ්ලාස්ෆිමි ලෝ. ඒ කියන්නේ දෙවියන්ට ආගමට ඒ ආගමික පොතට අපහාස කිරීම වචනයක් හෝ කීම මරණ දඬුවම හිමිය යුතු වරදක් හැටියට සැලකීමම ඒක නීතිගත කිරීමම මේ වගේ ත්‍රස්තවාදී කාලකන්ණින්ට නිදහස්ර කාරණයක්. මෙහෙම මිනිසුන්ව මහදවල් පාර දිගේ ඇදන් ගිහලා මරන්න. දැන් ඔබට තේරෙනවානේ කවුද වරදකරු කියලා. එතකොට ඔබ හිතනවද මේ වෙලාවේ සියල්කොට් ඒ කියන්නේ මේ කර්මාන්ශාලාව තියෙන නගරේ සියල්කොට් නගරේ පොලිසිය හිටියේ නැහැ කියලා? හිටියා. පොලිසියට කවුරුත් දැනුම් දුන්නේ නැද්ද? දැනුම් දුන්නා. පොලිසිය ආවද? ආවේ නැහැ. එන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ අන්තවාදී කණ්ඩායම් විශේෂයෙන්ම ඉම්රාන් ඛාන් බලයට පත් වුණාට පස්සේ දාලා තිබුණු තහනමක් ඉවත් කරලා එළියට ගත්තු අන්තවාදී කණ්ඩායමක් තමයි මේකට මූලික වෙලා තියෙන්නේ. එතකොට උන්ට මේ වැඩේ කරගන්න දීලා පොලිසිය පැත්තකට වෙලා හිටියා. හේතුව උන් එක හැප්පෙන්න පොලිසියට බෑ. උන් ඒ තරම් බලවත්. එතකොට උන් කරන්නේ උන්ගේ වැඩක්ද? නෑ, උන් කරන්නේ ඉම්රාන් ඛාන්ගේ වැඩක්. එතකොට ඉම්රාන් ඛාන් කියනවද ඒ කරන්නේ මගේ වැඩක්, ඒක උඹලා කරපල්ලා කියලා? නෑ, එහෙම කියන්නෙත් නෑ. මෙතන තියෙන්නේ මොකද්ද? ඒකයි අපි අර අපේ ආච්චි කිව්ව උපහැරණේ කිව්වේ. බලල් උලව්වා කොසට බාවනෝ. ඉම්රාන් ඛාන්ලාට ඕනිත් මේකම තමයි. ඒ කියන්නේ කිසි කෙනෙක් ඒ සුන්නි මුස්ලිම් ඒ බල අධිකාරියට විරුද්ධව එක වචනයක්වත් නොකිය ඉන්න. ඒක තමයි ඒගොල්ලන්ට ඕනි. A9 ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්නවා. ඒකට කැමති මිනිස්සු අකමැති මිනිස්සු සියල්ලම ඒගොල්ලන්ත් එක්ක ඉන්න සිද්ධ වෙනවා. ඒක තමයි බලහත්කාරය. කටහරින්න බෑ. ඔබ නිකන් හිතලා බලන්න මේ ලංකාවේ මේ දේශපාලනය කරන්නේ කොච්චර පිස්සු කෙලියත් මේ රටේ මේක මේ එක එක ආදීපු නිදහසක් නෙමෙයි. මේක අපේ රටේ මිනිස්සු සංස්කෘතිකව හදාගත්ත නිදහසක්නේ. තියෙනවා නේද නිදහසක් දේවල් කතා කරන්න? ඒ කියන්නේ අරිට සාපේක්ෂව. හැබැයි කවදක්වත් මේ ඉන්න ආණ්ඩු හෝ හිටපු ආණ්ඩු හෝ උන් හදලා දීපුවා නෙමෙයි. උනුත් මිනිසුන්ව මැරුවා කතා කරපුවාම ඔය හැම එකෙක්ම මරලා තියෙනවා මිනිසුන්ව. හැබැයි මේ වෙනකොට මේ රටේ ජනයා එකතු වෙලා අපි වගේ කෑ ගහන මිනිසුන්ගේ කටේ හයියෙන් අපි අපේ නිදහස දිනාගෙන තියෙනවා. ඒක ජයග්‍රහණයක්. අපිට ඕනෑක එක්කව විවේචනය කරන්න පුළුවන්. ඕනෑ ආගමක් විවේචනය කරන්න පුළුවන්. විවේචනයේ මට්ටමින් අපහාස මට්ටමින් නෙමෙයි. ඒක අපි අදත් කරනවා, එදත් කරා, හෙටත් කරනවා. ඒක අපේ නිදහස. ඔබ හිතන්නේ නැද්ද ඒ නිදහස ලොකු නිදහසක් කියලා? ඒක රැකගන්න ඔබ තවමත් පරක්කු නැහැ තවදුරටත් ඒක දිනු කරගන්න. ඒකින්ද මේ ප්‍රියන්ත කුමාරගේ සිද්ධියේදීත් අපි උත්සාහ කරන්නේ ඔබට තේරුම් කරලා දෙන්න මේ රට වුණත් ඕනම වෙලාවක ඒ වගේ පැත්තකට යන්න පුළුවන්. අපි අර උන්නාංශේ තව උන්නාංශ කෙනෙකුට බැනපුවාම මේ ගැන වීඩියෝ කරලා අපි කිව්වේ තමුසේ මහන උනේ කොයිද කියලා ඇහුවේ. අන්න ඒක. ඉතින් අපි ඒකයි එයාගෙන් එහෙම ඇහුවේ තමුසේ මහන උනේ කොයිද කියලා. කට උස්සන්න දෙන්න හොඳ නැහැ. ඒක වර්ධනය වුණොත් එක රැයින් වර්ධනය වෙනවා. අපි කාටවත් වළක්වන්න බැරි විදිහට ඒක වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක වෙච්ච රටවල් වලට අද වෙලා තියෙන දේ තමයි ඔය. අද මුළු ලෝකෙම ඉම්රාන් ඛාන්ට පකිස්තානයට බලවත් අප්‍රසාදය සහ අපවාදය අවමානය GSP සහනය පවා අහිමි වෙන්න දැන් හේතු වෙලා තියෙනවා මේ සිද්ධීන්. ඔබ හිතනවද මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියලා? එහෙම යන්න බෑ. ඉම්රාන් ඛාන්ගේ තව මොනවා මොනවා ප්‍රගතිශීලී දේවල් තිබුණත් දේශපාලනය සම්බන්ධයෙන් මේ තියෙන ජරා අන්තවාදී ආගමික මෙහෙයුම ඒක ඔහු ඇත්තටම රෙද්දා සෙදාගෙන කරන කැත වැඩක්.
තිරෙන් පිටුපස කරන කැත වැඩක්. මේ පාරේ ඉන්න නූගත් රස්ති අධිකාරියෝ ඒ මුග්දේව ලවා තමන්ගේ වැඩේ කරනවා. එතකොට ඊට පස්සේ උන් අත්තඩම් ගොඩ ගන්නවා. ඒකෙත් දෙන්නේ කෙල්ලනවා. අනිත් උන් හිරේ දානවා. ඒකට විරුද්ධව අර ඒ වෙලාවේ කතා කරපු මිනිසයා කවුද? මලික් අද්නාන් වගේ ඒත් අහිංසකෙක්. ඔහුට සම්මානයක් දෙනවා. මොකද සම්මානේ? ඒ සම්මානේ තමයි තග්මයි සුජාත් කියන සම්මානය. ඒකේ ඒ සම්මාන බගුව ඔබට අපි පෙන්වන්නම්. මෙන්න මෙහෙම. ඒකේ තියෙනවා විවිධ විදිහට. මේක මේ බ්‍රේවරි, ඒ කියන්නේ එඩිතරකම සම්බන්ධයෙන් දීපු සම්මානයක්, මහජන සම්මානයක්, පබ්ලික් ඩෙකොරේෂන් එකක්. ඉතින් මේක දීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ඔබ දන්නවද? බේතබයි පකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ කඩන් වැටිච්ච රෙද්ද මේ අහිංසක මිනිහා ලව්වා අඳව ගන්න හදනවා. මේවා අහිංසක වැඩ නෙමෙයි. මේවා තක්කඩි වැඩ. මොකද ඉතින් ඔබ දන්නවනේ, දැන් මේ විදිය දඬුවමක් ඔන්න කෙරුණා. බලලු ලව ඔසට බෑව්වා. ඒක දෙන්නේ කෙල්ලුවා. හිරේටත් දැම්මා. හැබැයි වැඩේ වුණානේ. බය වෙන්නේ උන් බය වෙන්නේ නැද්ද? එතකොට දැන් ඊළඟටත් ලංකාවෙන් හරි කොහෙන් හරි රටකින් පකිස්තානට ගිය එකේ කටහොල්ලයිද? ඒ කියන්නේ අඩු ගානේ මිනිහෙක්ව තරහ කරගනේද? තරහ කරගන්නෙත් නෑනේ. මොකද තරහ කරගත්තොත් අරු මේ වගේ චෝදනාවක් දැම්මොත් එහෙම. දැන් මේ මනුස්සයර කරලා තින්නේ තේක. මේ මනුස්සයා මේ අවුරුදු 11ක් ඇතර පොල් ගාලා නෑනේ. යා දන්නවා ඒ රටේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒතන තිබිච්ච යම් කිසි විදියක පෞද්ගලික කෝන්තරයක් මේ ආගමික නීතියට මුවා වෙලා මුන් මේ මහදවල් ඝාතනය කෙරුවා. ඒ හින්දා තමයි අර ප්‍රියන්ත කුමාරගේ බිරිඳ ඇයි කියන්නේ පැහැදිලිවම මෙච්චරකල් ප්‍රියන්ත කුමාර ඒ රටේ හිටියා, ඒව අධ්‍යයනය කළා, ඒව ගැන හොඳ දැනුමකින් හිටියා. එයාට එහෙම වරදින්න විදියක් නෑ. අනික ඒ මිනිස්සයා එහෙම කටකයි වරු ගහන, එහෙම නැත්තම් කටමැත දොඩවන පිස්සෙක් නෙමෙයි කියලා. උගත්කමක් තියෙනවා. ඒ වගේම ඔහුගේ තියෙනවා චරිතවත් බවක්. ඇයි කියන විදියට, ඇය බිරිඳ විදියට, අපි ඔහුව දකින විදියට පවා අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද බොරු චෝදනා දාලා උඹලා මේ මිනිහව ගහලා ඇදගෙන ගිහිල්ලා පුච්චලා මැරුවා. ඉම්රාන් ඛාන් තමුසේ මේ වගකීම බාර ගන්න ඕනේ. බොරුවට ජනාධිපති ගෝඨාභයට කතා කරලා හුරතල් වෙන්න හදන්න එපා. මේ රටේ ඉන්න දේශපාලන නායකයෝ දැනගන්න ඕනේ මේ තක්කඩිකම. මේකට විරුද්ධව කතා කරන්න ඕනේ. නිකන් ඉම්රාන් ඛාන්ගේ කිඹුල් කඳුළු වලට අහුවෙන්න එපා. අපි මේ කරන්නේ මේ රටේ ජනතාව දැනුවත් කරනවා වගේම මේ රටේ ඉන්න දේශපාලන නායකයන්ට දේශපාලන දැනුම දෙනවා. අද වෙනකොට අපි දකින්න ලැබෙනවා පකිස්තානයේ සාමාන්‍ය ජනතාව සායේ කර්මාන්ශාලාවේ සේවය කරපු සමහර අය ඒගොල්ලෝ තබන සටහන්. ඒ මිනිස්සු මොනතරම් අනුකම්පාවකින් ඒ මිනිස්සු මොනතරම් පසුතැවිල්ලකින් කතා කරනවද කියලා. මොකද හේතුව? මේක සහගහන අපරාධයක්. මං කියන්නේ අපරාධකාරයෙක්ව මේ විදිහට මැරුවත් අපරාධයක්. හැබැයි අහිංසක මිනිහෙක්ව මෙහෙම මැරුවාම ඒක මහ පොළොව නුහුලන අපරාධයක්. ඒකට මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සු හෝ වෙන කිසියම් කෙනෙක් වග කියන්න ඕනේ නැහැ. මේකට වග කියන්න ඕනේ කවුද? මේකට වග කියන්න ඕනේ ඉම්රාන් ඛාන්, පකිස්තානයේ අගමැති. ඔහු තමයි මේ දෙබිඩි චරිතය, ඔහු තමයි මේ දෙබිඩි දේශපාලනය ඒ රටේ පවත්ලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ කාලකන්ණි ප්‍රයෝජනට අරන් මේ මිනිහට ගහලා මැරුවේ. ඉතින් ලංකාවෙත් කරන්නේ ඕකමනේ හත්ති ලව්වේ. තේරෙන්නේ නැද්ද ඔබට? එහෙමනේ ඡන්ද ගන්නෙ මේකෙත්. ඒ කියන්නේ උඩින් කතා කරනවා සාජීවනේ ඔක්කොම ගැන. අනිත් පැත්තෙන් අන්තවාදී ආගමික අන්තවාදීන්ට වාර්ගික අන්තවාදීන්ට පහසුකම් සලස්සනවා. එක රටක් එක නීතියක්. ඔන්න දුන්න සභාපතිකම. දුන්න ගමන් කෙල්ල ඇරියා. ඒ අද කොහෙද මානවනේ? ඉතින් ඒක දැන් පැහැදිලි නේ. ඇස්පනා අපිට සාක්ෂි තියෙනව නේද? මේ හැම එකෙක්ම ආගම වර්ගය පාවිච්චි කරනවා තමන්ගේ දේශපාලන වාසියට. හැබැයි එළියට ඇවිල්ලා කියන්නේ අපි හරි ප්‍රජාතන්ත්‍රවාදී, අපි හරි ලිබරල්, අපි හරි මානුෂිකයි, අපි හරි නෑ යකෝ. තොපි වැරදි, අන්තිම වැරදි. ඉතින් එහෙම බැලුවාම මේක ඔය වගේ උන්ට තමන්ගේ දේශපාලන බලය රැකගන්න හොඳ මිල සූත්‍රයක්. මේක ලෝකේ බොහෝ රටවල් වල, ඒ කියන්නේ නොදියුණු මේ වගේ පකිස්තානය, ඉන්දියාව, ලංකාව වගේ ඔය වගේ කාලකන්ණි ඉන්න රටවල්, මේ රටවල් හොඳ රටවල්. හැබැයි මේ වගේ කාලකන්ණිගෙන් පිරිච්ච හින්දා මේවා කාලකන්ණි තත්ත්වයට පත් වෙලා, මූසල තත්ත්වයට පත් වෙලා, අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා. ඉතින් ඒ අවාසනාවන්ත
කරුමය මේ වගේ අහිංසකයන්ගේ කරපිටින් යනවා මතකද ඒ කාලේ ඉම්රාන් ඛාන් ක්‍රිකට් ගහනකොට මාර හැන්ඩියානේ මම ඒ කාලේ මුල් කාලේ මම හිතුවා මේ මිනිහා මේ නිකන් සුද්දෙක් වගේ කියලා يعني නිකන් එංගලන්තේ මිනිහා ඒ වගේ පෙනුම ඒ වගේම තමයි මේ ඔය 92 වෙල් කප් එකේම දිනලා ඉතින් ඊට පස්සේ කසාද බැන්දේ එංගලන්තේ බොහොම කුලවත් වංශවත් පරම්පරාවක ඒගොල්ලෝ පිළිගන්න විදියට කාන්තාවක් ජෙමිමා ගෝල්ඩ්ස්මිත් ඉතින් ඒක 95 ඉඳන් 2004 වෙනකන් විතරේ කසාදේ තිබුණා එමට ඇය වෙන් වෙලා ගියා මොකද එයාගේ දේශපාලනේ පටන් ගත්තාම මෙයා ආපහු අර සුද්දගේ ඉඳන් අනිත් එකා දක්වා විතැන් වුණා ආපහු ඒ කියන්නේ අන්තවාදීකම ඒ අන්තවාදී ආගමික දේවල් වලට පුද්ගලයා ඇදිලා ගියා හේතුව බලය බලය තණ්හාවට එතකොට මං හිතන්නේ ජෙමිමා හිමින්ම ඔහුගෙන් ඉවත් වුණා අය ඇයගේ ලෝකෙට ගියා ඊට පස්සේ මේ මිනිහා ක්‍රමක්‍රමයෙන් මේ අන්තවාදී ආගමිකයන්ගේ තුරුල්ලට ඇදිලා යනවා දේශපාලන බලය සඳහා ඉතින් අපිට මේක කියන්න ඕනේ උනේ හේතුව ඒ පුද්ගලයාගේ ඉම්රාන් ඛාන්ගේ පුද්ගලික ජීවිතේ පවා ගමන් කරලා තියෙන පිළිවෙල ගැන ඔබට යම්කිසි පොඩි අවබෝධයක් ලබා දෙන්න හොයලා බලන්න ඕවා කියවලා බලන්න ජෙමිමා ගෝල්ඩ්ස්මිත් ගේ දැන් ඉන්න බිරිඳ බෂ්රා බීබී ගේ වෙනස ඒ වෙනස තමයි ඉම්රාන් ඛාන් කියන්නේ ඉතින් ඔය අපි කිව්වනේ අපේ ආච්චි කිව්ව කතාව බලලුවව කොසර බවනවා කියන එක ඒක මේ ලංකාවේ විතරක් තියෙන කතාවක් නෙමෙයි ඒ උපහැරෙන්නේ තියෙනවා ලෝකෙම ඒක ඇතරම ප්‍රංශ උපමා කතා සංග්‍රහයක තියෙන අර the monkey and the cat කියලා කතාවක් අන්න ඒක මොකද්ද ඔය වඳුරයි බලලයි එක තැනක මේ මේ චෙස්නට් කියලා අර තියෙන්නේ ඇට වර්ගයක් ඒවා ලිපක දාලා පුච්චලා කණ්ඩ යනවා යනකොට දැන් මේක ලිපේ උණුවලු පල්ලේ දානවා කියන්නේ ඒක දාලා අඟුරු වස්සේ දාලා තැඹුණාට පස්සේ ගන්නේපෑ ඒ ගන්නකොට වඳුරා කරන්නේ බලලට කියනවා ඔබ ගන්නින් කියලා ගන්න එක ඌ කනවා අන්තිමට අරූගේ අත පිච්චලා මූ අර ටික ඔක්කොම කාලා ඉතින් මේකම තමයි ලංකාවේ ජනසෘතියේ බලල්ලු ලව්වා කොසට බාවනවා කියලා තියෙන. ඒ කියන්නේ කොසටත් ওই විදිහට උණුවලු පල්ලේ දාලා පුච්ච ගන්නවනේ, තඹ ගන්නවනේ. එතකොට මේක අපේ ජනවහරෙත් බලලෙක් ලව්වා මේක ගොඩට ගත්තා කියලා එහෙම කතාවක් තියෙනවා. ඉතින් ඒක තමයි කැට්ස්පෝ කියන ඉංග්‍රීසි කියමනේයි මේ අපේ බලලුන් ලව්වා කොසට බාවනවා කියන එකේ තේරුම. මේ ඔක්කොම ආසේ ඔබට මේවා ගැන දැනුමක් දෙන්න එපා. ඒකයි අපි මේක කිව්වේ. ඉතින් ඒකෙහිඳ මේ ප්‍රියන්ත කුමාර දියවඩන කියන අහිංසක මිනිසයාගේ ඒ අපරාධේ නාස්ති වුණු ජීවිතෙන් ඒ විඳ වේදනාවෙන් ඒ පවුලට සිද්ධ වෙච්ච පාඩුවෙන් මේ රටේ දේශපාලන චරිත පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඒ මොකද්ද? ඒ තමයි බලල්ලු ලව්වා කොසට බාවන්නේ කොහොමද කියලා. ඒක කොරන්න නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. ඒක නොකරණ්ඩායි තව එකෙක් කරනවා නම් ඒක ගැන දැනගණ්ඩායි. එහෙමනම් දැන් පුළුවන් නේද තේරුම් ගන්න? බලල්ලු ලව්වා කොසට බාවන ඉම්රාන් ඛාන් වගේ